දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර bell ලකුණ click කරන්න ඔබ සමට සම්මා සම්බුදු සරණයි. පින්තුනි සතර සතිපට්ඨානි තමයි නිවන් අවබෝධයේ පිරිස අපට තියෙන වැදගත්ම දේශනා. සියලු බුදුරජාණන් වහන්සේලා නොහැර දේශනා කරන අවිදහිත දේශනා. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය, මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලෙසුන්ගේ පිරිසිදු කරගන්න. ශෝක පරිද්ධානං සමතික්කමාය, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, කායික මානසික දුක් දෝමනස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියාය, නිවන සාක්ෂාත් කරගන්න. ඒකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ එදා සතර සතිපට්ඨානෙ දේශනා කරේ. පින්තුනි මේ දේශනාව අපි ගත්තොත් ඔබ අහලා තියෙනවා පහාරාද කියන සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට යෙදුනා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආසක් කරන්නේ ඇයි කියලා පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මුලදී පහාරාදකින් අහනවා, පහාරාද ඉස්සල්ලා ඔබ කියන මේ අසුරයන් මහා සාගරයට ආසක් කරන්නේ ඇයි? ඒ වෙලාවේ පහාරාද කරුණු අටක් මහා සාගරය තුළ තියෙන ආශ්චර්ය අද්භූත කරුණු අටක් විස්තර කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ කරුණු අටම උපමාවට අරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ, බුද්ධ ශාසනයට ආස කරන්නේ මෙන්න මේ කාරණා අට නිසාමයි කියලා බොහොම ලස්සන දේශනාවක් කරා. මේකට කියන්නේ පහාරාද සූත්‍රය. ওই දේශනාවේ සඳහන් වෙනවා හත්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහාරාද අසුරයන් මහා සාගරයට ආස කරන හේතුවක් හැටියට ඔබ පෙන්නවා. මහ මොහොතේ තියෙන වටිනා වස්තුව මුතු, මැණික්, සක්, සිලා, වෙරළු මිණි ආදී ඉතා වටිනා මිලකල නොහැකි වස්තුව මහා සාගරයේ තියෙන. ඒවා දකින්නවා දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍ය අසුරයන්. ඔවුන් මේ මහා සාගරයේ සාගර පතුලේ තියෙන වටිනා වස්තුව දැකලා මහා මොහොතට ඇලුම් කරන ආස කරනවා. මහා සාගරයේ සිත්තලවා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇලුම් කරන්නේ මගේ බුද්ධ ශාසනයත් සම්පත් සාගරයක් කියලා. වටිනා මාණික්‍ය, මිලකල නොහැකි වටිනාම මාණික්‍ය 37ක් තියෙනවා මේ ශාසනය තුළ. ඒවා දැකලා ඒවා අඳුනගෙන ඒවා ගැන වටිනාකම වටහා ගත්ත පිරිස තමයි බුද්ධ ශාසනයට ඇලුම් කරන්න ආස කරන්නේ. මොනවද මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37ක? පළවෙනිම මාණික්‍ය රත්න හතර තමයි සතර සතිපට්ඨාන. ඊළඟට සතර සම්‍යප්පදාන වීර්ය, සතර ඉරුදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවට අපි ධර්මයේ කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වීමේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු, වටිනාම මාණික්‍ය රත්න 37 හැටියට. හැබැයි මේ 37ක් හැටියට විස්තර කරාට මේ හැම තැනකම සතර සතිපට්ඨාන යෙදෙනවා. අනේකයි ඊටාම වැදගත්කම. වෙනම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙම පෙන්වුවා නිවන් අවබෝධයට තියෙන වටිනාම එකම මාර්ගය හැටියට. ඊළඟට සතර ඉරුදිපාද ගැන කතා කරත් ඔබ මතක තියාගන්න ඉරුදිපාද වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ තුලමයි. සතර සම්‍යප්පදාන වීරිය ගැන කතා කරාට සතිපට්ඨානෙ තුලයි අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න වීරිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ.
පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට වෙනම තියෙනවා සද්ධා ඉන්ද්‍රිය. තවත් ආයමක් කතා කරන ඉන්ද්‍රියක් හැටියට. පංච බල ධර්ම ගැන කතා කරනකොට සතර සතිපට්ඨානේ බලයක් හැටියට. සති බලං කියලා පෙන්නවා. සති ඉන්ද්‍රිය සති බලං. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සිහිය සතර සතිපට්ඨානෙ තියෙනවා සති ඉන්ද්‍රිය සති බලං කියන බල ධර්මයක් හැටියටත් පවත්තර. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක්ගේ ජීවිතය තුළ මේ ධර්මය අවබෝධ කරගන්න සප්ත බොජ්ජංග ධර්ම. ඒ බොජ්ජංග ධර්ම පටන් ගන්නෙම සති සම්බොජ්ජංගේ. එතකොට බලන්න එතන සිහි සතර සතිපට්ඨාන හිත පිහිටවල ඇති කරගන්න සිහිය සති සම්බොජ්ජංග. එතකොට ධම්මවිජය කියන්නේ ඒ සතර සතිපට්ඨානේ තුලම තමයි නුවණින් විමසන්නේ. ධම්මානුපස්සනාවයි එතන තියෙන්නේ. එතකොට මේ හැම තැනකම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න එතනක් තියෙනවා සම්මා සති. එතකොට අපි වෙන වෙනම කතා කරා සතර සතිපට්ඨානෙන් තොරව නිවන් මාර්ගයක් ගැන මේ බුද්ධ ශාසනයේ කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ශාසනයේ තියෙන වටිනාම වස්තුව වටිනාම මාණික්‍ය බුදුරජාණන් වහන්සේ පින්නේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ ශාසනයට පහදින්නේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ මේ තරම් සිත්තලවාගෙන වාසය කරන්නේ මේ බුද්ධ ශාසනයේ වටිනාම මාණික්යක් හැටියට සතර සතිපට්ඨානේ වටිනාකම හඳුනාගත්ත නිසා කියලා. ඒ නිසා පින්වතුනි ජීවිතේ ඔබ සතර සතිපට්ඨානේ තමන්ගේ ජීවිතේ කරගන්න උත්සාහ කරා. දවස ගානේ සතිපට්ඨාන භාවනාවක යෙදෙන්න වෙලාවක් තියෙනවා නම් ටික වෙලාවක් හරි සතර සතිපට්ඨාන පුරුදු කරා. ඔබ මේ සතර සතිපට්ඨාන දේශන පෙළ මුල ඉඳන් ඇහුවා නම් වෙලාවක් නැහැ කියලා අපිට මග හරින්නත් බෑ. ධර්මයේ දන්න කෙනාට හැම මොහොතක්ම සතර සතිපට්ඨාන තුල ගත කරන්න පුළුවන් මොහොතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉරියාපත සම්පජන්‍ය කියන භාවනාවල් වල කායානුපස්සනා කොටස අපි කතා කරා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා වටපිට බැලුවත් අතපය දිග හරින හකුලන වෙලාවට උනත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට නිදා ගන්නකොට කන බොන වෙලාවට යමක් කපලා කනවා වතුර වගේ දෙයක් බොන මොනවා හරි බීමක් බොනවා කෑම කනවා එක්ක ඇහැරලා ඉන්නවා නිදි මරනවා ඔය හැම වෙලාවෙම ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා ඔය හැම වෙලාවෙම අඩු ගානේ වැසිකිලි කැසිකිලි කරද්දි පවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. බුදුරජාණන් වහන්සේ පින්න වැසිකිලි කැසිකිලි කරන වෙලාවටත් හිත මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා සිහියෙන් හිත රැක ගන්නවා නම් ඒකත් කායානුපස්සනාවටයි සතර සතිපට්ඨානෙ තුලයි. ඒ නිසා පින්වතුනි මේ සතිපට්ඨාන දේශනා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. තමන්ගේ ජීවිතයේ මේ ධර්මියත් එක්ක බද්ධ කරගන්න. අන්න එතකොටයි ඔබට පියවරෙන් පියවර මේ සතිපට්ඨාන දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපි ඉතාම වැදගත් කොටස ආයතන කොටස ධම්මානුපස්සනාවට අයිති ආයතන 6 ගැන කතා කරන්නේ. ආයතන 6ක් අපිට තියෙනවා. දැන් ඔබ ඔබ දිහා බලන්න. මේවා තමයි අපිට ඉපදිලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ඉපදීම විස්තර කරා ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි කියලා ධර්මයේ පෙන්වනවා. දැන් මොනවද අපිට පහළ වෙලා තියෙන්නේ? ඔබ තුලින්ම බලන්න මොනවද ඔබ තුල තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා තමයි අපිට පහළ වෙලා තියෙන්නේ. මේවා තමයි අපි තුල ඉපදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6 මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකෙම. අපි ලෝකේ කියලා බාහිර මොනවා ගැන කතා කරත් ඔය මුළු ලෝකෙම හරියට ගත්තොත් මේ බඹයක් පමණ මේ ශරීරය තුලින් දකින්න පුළුවන්. අපි ඇහැට පේන රූපෝස්සේ තමයි මේ ලෝකෙ ඔක්කොම අපි තුලට ග්‍රහණය කරගන්න. කනට ඇහෙන ශබ්ද ඔස්සේ, නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රසය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, මනසට හිතෙන් නිර්මාණය කරගන්න මේ අරමුණු ඔස්සේ,
ඒ තුලින් තමයි අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ ගොඩ නැගෙන්නේ. ඒ තුල තමයි මේ ජීවිතේ සංසාර ගමන අපි සකස් කරන්නේ. අන්නේ නිසා ආයතන කොටස මේ ආයතන 6 මතක තියාගන්න අපි පංච උපාදානස්කන්ධ ගැන කතා කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ඇස තුල, කන තුල, නාසය, දිව, කය, මනස. මේ පංච උපාදානස්කන්ධේමයි අවබෝධ කළ යුතු දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එහෙමනම් පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කළ යුතු නම් ඒ පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ ආයතන 6 තුලමයි. කෙනෙක් ආයතන වශයෙන් අවබෝධ කරත් අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨාන තුල අපි එකින් එක තේරුම් ගමු කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ අපිට ආයතන වශයෙන් දකින්න පෙන්වලා දෙන්නේ. අපි සතිපට්ඨාන දේශනාවට අනුකූලව මේ ගැන හොඳට තේරුම් ගන්න උත්සාහයක් කරා. ඔන්න බුදුරජාන් වහන්සේ පෙන්න පුණජ පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙති. ඔන්න භික්ෂුවක් කොහොමද ධර්මයේ තුල ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? මේ සතර සතිපට්ඨාන ධම්මානුපස්සනා කොටස වඩන්නේ කොහොමද? චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. මේ ආධ්‍යාත්මික බාහිර ආයතන තුල, එතන ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් හැටියට කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද භික්ෂුවක් ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? අජ්ජත්තික බාහිර ආයතනේසු ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති. ඔන්න මේ තමයි ඇස කියලා ඇස ගැන හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න. ඇස ගැන හොඳින් දැනගන්න, දැක ගන්න, ධර්මයේ තුලින් දැක ගන්න. චක්කු, චක්කු කියන්නේ ඇස. ඊළඟට රූපේච පජාන, ඇසට පේන රූප ගැන හොඳට ධර්මයේ තුලින් මේ ඇසට පේන රූපවල යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට ඇසත් රූපයත් ගැන තේරුම් ගත්තට පස්සේ යංච තදු බයං පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. ඒ කරුණු දෙක මුල් කරගෙන යම් සංයෝජනයක් බැඳීමක් ඇති වෙනවා නම් ඒකත් තේරුම් ගන්න. එතකොට ඇසයි රූපයයි මුල් කරගෙන යම් බැඳීමක් උපදිනවා. මතක තියාගන්න ඇසත් රූපයත් එකතු වෙන්නේ ඇස ගැන අවධානය යොමු වෙච්ච ගමන් ඇහැට පේන රූපය එකතු වෙනවා. එකතු කරන්නේ විඤ්ඤාණය. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වෙච්ච ගමන්, ඒ සංයෝජනේ ඇති වෙච්ච ගමන් එතනින් හට ගන්නවා ස්පර්ශය. අන්නේ සංයෝජනයත් එක්කම පංච උපාදානස්කන්ධෙ දිගටම බැදීගෙන බැදීගෙන යනවා. ඒ ස්පර්ශ නිසා විදීම් ඇති වෙනවා, විදින රූපය හඳුන ගන්නවා, හඳුන ගන්න රූපය ගැන චේතනා පහළ වෙනවා. පංච උපාදානස්කන්ධෙ මෙතන හට ගන්නවා. එහෙනම් ඇසයි රූපයයි කියන මේ කරුණු දෙකේ යම් එකතුවක් ඇද්ද, අන්නේ එකතු වීමෙන්මයි, ඒ සංයෝජනයෙන්මයි ඒ සියල්ල හටගන්නේ. එතකොට අන්නේ කරුණු දෙක එයා තේරුම් ගන්නවා. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති. නෝපන සංයෝජනයක් උපදිනවද ඒකත් තේරුම් ගන්න. තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහීන පහානං හෝති. යම් හටගත්තා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙලා යනවද? තංච පජානාති ඒකත් තේරුම් ගන්න. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුත්පාදව හෝති. තංච පජානාති ආයමත් නූපදින විදිහට ඒ සංයෝජනයන් සම්පූර්ණයෙන් මේකේ බැඳීම, අවිද්‍යාව, තෘෂ්ණාව සම්පූර්ණයෙන් යම ප්‍රහාණය කරලාද ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ධම්මානුපස්සනාවේ අපි කොටසෙන් කොටසේ තේරුම් ගමු. පින්තුනි, ඒ පළවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඇස හොඳින් තේරුම් ගන්න. මේ ඇහැ හටගත්තේ කොහොමද? නාම රූප පත්‍යා සලායතන. මතක තියාගන්න අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයම හටගත්තේ නාම රූප නිසා. එතකොට නාම රූපයෙන් හටගත්ත ඇසක් මා තුළ පවතිනවා කියලා ඇසේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න. ඒකයි ඇස දැනගන්නවා කියන්නේ. ඇහැක් තියෙන බව අපි කවුරුත් දන්නවා. ඇහැ පේනවා කෙනෙකුට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හරි ඇහි ඇත්ත ස්වභාවය මොන වගේද කියලා පිටින් බලා ගන්න පුළුවන්. ඊළඟට ඇහැ ගැන ඕනනම්
කෙනෙකුට මේ ඇහේ ස්වභාවය ගැන කොහොමද කියලා ඇහැ ගැන කොච්චර වෛද්‍යවරු ඉන්නවද. හැබැයි ඇස සම්බන්ධයෙන් කොච්චර දුස්ති විශේෂඥවරු වෛද්‍යවරු ඒ කොච්චර හිටියත් ඔවුන් ඇසේ යථා ස්වභාවය අවබෝධ කරගත්තා නෙමෙයි. ඔවුන්ට පුළුවන් ඇහේ ක්‍රියාකාරීත්වය ගැන විද්‍යාත්මකව යමක් දැනගෙන ඒකට යම් කිසි වෙනස්කමක් තියෙනවා නම් එක්ක ශල්‍ය කර්මයක් කරන්න බෙහෙතක් දාන්න ඒ ටික විතරයි. මේ ඇහැ මුල් කරගෙන හටගත් පංච උපාදානස්කන්ධය නැති කරගන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. අන්න ඒක තමයි මේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මහණෙනි ඇස තේරුම් ගන්න. ඇස තේරුම් ගන්නවා කියන්නේ ඇස හටගත්තේ නාම රූප නිසා. නාම රූපයක් තියෙන තැනක් තමයි සජීවි ඇසක් හැටියට ආයතනයක් බවට පත් වෙන්නේ. එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇස තුල තියෙනවා. ඊළඟට ඇහි තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නාම රූප දෙකම පවතින්නේ නැත්නම් ඒක සජීවි ඇසක් වෙන්නේ නැහැ. ඒක මස ඇස. දැන් අපි මැරිච්ච මිනිස්සෙක් බලන්න. සමහරු මැරිලා ඇහැ අරගෙන මැරිච්ච කෙනෙක් කියලා හිතන්න. දැන් ඇහැ අරගෙන ඉන්නවා මේ බලාගෙන ඉන්නවා වගේ පේන්නේ. ඔබ සමහරලාට එහෙම කෙනෙක් මැරිච්ච ගමන් හරි කෙනෙක් දිහා දැක්කොත් ඇහැ අරිච්ච කෙනෙක් ඇහැ අරිලා තියෙනවා. හැබැයි ඒක ආයතනයක් නෙමෙයි. ඒ ඇස ආයතනයක් වෙන්නේ නැහැ. මොකද නාම ධර්මයන් නිරුද්ධ වෙලා. එතන තියෙන්නේ මස ඇස විතරයි. අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඒ මස ඇස විතරයි. නාම රූපයම්ම පවතිනවා නම් අන්නේ කායතනය ඇස. අන්නේ ඇස හොඳට තේරුම් ගන්න. ඊළඟට බාහිර රූප ආධ්‍යාත්මික ආයතනයක් කියන්නේ තමන්ගේ ඇස. බාහිර ආයතන කියන්නේ ඇහැට ගෝචර වෙන රූපේ. ඒක බාහිර ආයතනය. මේ රූප හොඳට තේරුම් ගන්නවා. මගේ ඇහැට පේන මේ බාහිර ලෝකේ තියෙන මේ සෑම දෙයක් මේව තමයි මං ඇහෙන් දකින්නේ. මේ රූපයන් ගැන හොඳට තේරුම් ගන්න. එතකොට මේ කරුණු දෙක තුලින් යම් සංයෝජනයක් උපදිනවද? ඇසත් රූපයත් නිසා තමයි ඒ සංයෝජනේ උපදින්නේ. ඇස ඒ රූපයේ දිහාවට අවධානය යොමු වෙනකොට ඒ ඇසයි රූපයයි එකතු වෙනවා. එකතු කරන්නේ චක්කු විඥාන. ඇසේ හටගන්නවා විඥාන. ඒක මානසිකාරයත් එක්ක වෙන දෙයක්. අන්නේ ඇසයි රූපයයි එකතු වෙන සංයෝජනේ තුලම අන්න එතනින් තමයි හටගන්නේ පටිච්ච සම්පාද. එතන විඥානේ හටගන. විඥානේ හට ගැනීමම ඇසයි රූපයයි විඥානේ එකතු වීම කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශ නිසා ආයමත් ඇති වෙනවා. විඳීමක් ඇති වෙනවා. ස්පර්ශ නිසා විඳින රූපේ හඳුන ගන්නවා. හඳුනගත් රූපේ ගැන චේතනා පහළ වෙනවා. දැන් උතන පංච උපාදානස්කන්ධෙම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ඇහැ මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්න. එතකොට මෙන්න මේ පංච උපාදා නෝපන් පංච උපාදානස්කන්ධය අර සංයෝජනයක් නිසා ඇති වෙනවද? ඒක හොඳට තේරුම් ගන්න. හටගත්තා වූ පංච උපාදානස්කන්ධයේ සංයෝජනයක් නිසා නැති වෙනවද? ඒකත් තේරුම් ගන්න. සම්පූර්ණයෙන් මේක ප්‍රහාණය කරගන්නේ කොහොමද? අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වීම තුළ ඒ සංයෝජනයේ කෙරෙහි තියෙන ඇල්ම නැතිවීම තුළ කොහොමද ඒක ප්‍රහාණය කරගන්නේ කියලා ඒකත් හොඳින් තේරුම් ගන්න. ඔන්න ඔය විදිහට මේ ඇස නැමැති ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පිණිස කරන්න තියෙන්නේ ඇහි ඇත්ත ස්වභාවයේ යථාර්ථ විමසන. හේතුවක් මේ අපිට ඕන විදිහට හටගන්න දෙයක් නෙමෙයි. හේතුවක් මතයි මේ ඵලය ඇති වෙන්නේ. නාම රූප නිසා ඇස හටගත්තා. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. විඥානෙත් එහෙමයි. නාම රූප තියෙනකම් විඥානේ හටගන්නවා. නාම රූප වෙනස් වෙනකොට විඥානේ වෙනස් වෙනවා. ඊළඟට මේ රූපය ආහාර සමුදය රූප සමුදය ආහාර නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. විදීම් සංඥා චේතන ඇති වෙන්නෙම අර ඇසත් රූපයත් එකතු වීම නිසා. ස්පර්ශයෙන් ස්පර්ශ වෙනස් වෙනකොට ඒව වෙනස් වෙලා යනවා. එතකොට හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ ඇහි යථා ස්වභාවය අවබෝධ කරගත යුතු ආකාරය ගැන හොඳින් තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත කෙනා ඇස මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මෙතන නෑ කියලා ධර්මය තුළින් අවබෝධයෙන් තේරුම් ගන්න. ඔන්නෝක තමයි ධම්මානුපස්සනාව තුළ ඇස ගැන අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට ඔය විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝතංච පජානාති. කෙනෙක් තමන්ගේ කන මේ නාමරූප නිසා හටගත්ත ආයතනයක් හැටියට කන නැමති ආයතන ගැන හොඳට තේරුම් ගන්න. සද්ධන්ත සද්ධංච පජාන සද්ද කනට ඇහෙන සද්ද ඇහෙන සත්තු කෑ ගහනවා, වාහන යනවා, ඕන් හඬ ඇහෙන්න පුළුවන්, ඊළඟට කෙනෙක් කතා කරනවා ඇහෙනවා. මේ ඇහෙන බාහිර හඬ, ඒක හොඳට තේරුම් මේක බාහිරින් එන දෙයක් කනට. එතකොට කන නැමැති ආධ්‍යාත්මික ආයතනයක් බාහිර ආයතන හැටියට කනට ගෝචර වෙන ශබ්ද හොඳින් තේරුම් ගන්න. යංච තදු භයං පටිච්ච උප්පජ්ජති. එතකොට මෙන්න මේ කරුණු දෙක නිසා යම් සංයෝජනයක් උපදිනවා නම් සංයෝජන තංච පජානාති. තදු භයං කියන්නේ ඒ කරුණු දෙක එකතු කරගෙන ඒ කරුණු දෙකේ හේතුව නිසා යම් සංයෝජනයක් උපදින. අන්න ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච අනුපන්නස්ස. එතකොට නූපන්නාව සංයෝජනස් උප්පාදෝ හෝති. ඒ මුල් කරගෙන නූපන් සංයෝජන උපදිනවද ඒකත් හොඳින් තේරුම් ගන්නවා. උපන්නාව සංයෝජන යථාච උපන්නස්ස සංයෝජනස්ස පහානං හෝති. උපන්නාව සංයෝජන ප්‍රහාණය වෙනවා නම් ඒකත් තේරුම් ගන්න. තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගත්තා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුත්පාදෝ හෝති. තංච පජානාති. එතකොට මේ ආයතනයේ සංයෝජන හට නොගන්න විදිහටම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්ද ඒකත් හොඳින් තේරුම් ගන්නවා. මෙන්න මේකයි ක්‍රමය. ඒ කියන්නේ සරලව ඔබ තේරුම් ගන්න. සාමාන්‍යයෙන් කන කියලා කියන්නේ තර ඇස තේරුම් ගත්තා වගේම නාම රූප පත්‍යා සලායතන. නාම රූප නිසායි මේ කන නැමැති ආයතනේ ක්‍රියාකාරීත්වය පවතී. කන කියලා කියන්නේ පිටින් පේන මස් වලින් හැදිච්ච කනම විතරක් නෙමෙයි. ඒක සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඒ කන තුල විදී සංඥා චේතනා පස්ස මානසිකාර මේ නාම ධර්ම ක්‍රියාත්මක වේ. අන්න එතකොටයි ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ කන නැමැති ආයතනේ හොඳින් තේරුම් ගන්න. කනට ඇහෙන ශබ්ද මේ බාහිර පරිසරයේ ශබ්ද තමයි කනට ගෝචර වෙන්නේ. ඒක බාහිර ආයතනයක් හැටියට ඒ ශබ්ද ගැන තේරුම් ගන්න. මෙන්න මේ කරුණු දෙකේ එකතුවක් නිසා යම් බැඳීමක් සංයෝජනයක් උපදිනවා. කනයි ශබ්දයයි නිසා ඇතිවෙන මේ සංයෝජන ඒකතු වීම හොඳින් තේරුම්. අන්න ඒකතු වීම තුලයි ඉතිරි සංයෝජනයක් නිසා නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ක්ලේශයන් බලවත් වෙනවා. ඒ කියන්නේ මේ කනයි ශබ්දයයි නිසා එකතු වීම කියන්නේ විඥාණයෙන් තමයි එකතු කරන්නේ. අන්න ඒකතු වීමත් එක්ක ඒ විස්පර්ශයත් එක්ක විඳීම් හඳුනාගැනේ ශබ්දය ගැන විඳීම් ඇති වෙනවා. ඒ ශබ්දය හඳුනගන්න ඒ ශබ්ද ගැන චේතනා පහළ වෙනවා. පංච උපාදාන ස්කන්ධෙ මේ තුල හටගන්න. මෙන්න මේ ක්‍රියාකාරීත්වය මගේ කන තුල සිද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා මේ ආයතනේ ක්‍රියාකාරීත්වය හොඳට ධර්මයේ තුලින් දැක ගන්න. දැන් සාමාන්‍යයෙන් මේ ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැත්නම් කෙනෙක් තියෙන මේ මම දැක්කා, මේ ඔක්කොම මමයි දැක්කේ, මටයි පෙනුනේ, මමයි අහගෙන හිටියේ, මටයි ඇහුනේ, මේ ඔක්කොම මම මට ඕන විදිහට කරන්න පුළුවන්, මේක මගේ ආත්මයක් තුළ තමන්ගේ වසඟේ තියෙන දෙයක් කියලා මමත්වයක් ආත්ම දෘෂ්ටියක් මේ සක්කාය දිට්ඨියත් එක්ක බැඳිච්ච දෘෂ්ටියකින් අපි දකිමු. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය මේ සිද්ධ වෙන ස්වභාවය අවබෝධයෙන් දකින්නයි. අන්න ඒ පිණිසයි අපි මේ ආයතන තුළ ධම්මානුපස්සනාවේ කින් එක හොඳින් තේරුම් ගන්නට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගාහනංච පජානාති. නාසී ක්‍රියාකාරීත්වය හොඳට නාම රූප නිසා හටගත් ආයතනයක් හැටියට නාසී ගැන තේරුම් ගන්නවා. ගන්ධේච පජානාති. නාසීට දැනෙන ගන්ධ ගඳක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්. මේ බාහිර ආයතනයක් හැටියට ඒ ගන්ධය තේරුම් ගන්නවා. ඒ වගේම යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ නාසයත් ගඳ සුවඳත් නිසා
යම් සංයෝජනය මේ කරුණු දෙක නිසා යම් සංයෝජනයක් බැඳීමක් උපදිනවාද අන්න ඒක හොඳින් තේරුම් ගන්න. ඒතුළු නාසයයි ගඳ සුවඳයි නිසා ඇති වෙන්නේ එකතු වීම කියලා ඒ සංයෝජනේ තමයි විඥාණයෙන් ඇති කරන්නේ. නාසයයි ගඳ සුවඳයි එකතු වෙන්නේ විඥාණයත් එක්ක. ඒ කරුණු තුනේම එකතුවට කියනවා ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා තමයි විඳීම් හඳුනා ගැනීම චේතනා ඇති වෙලා නාසයට දැනෙන දේ මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් ඇති වෙලා පටිච්ච සම්පාදයක් හැදි හැදි යනවා. එතකොට මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්නවා. එයා ඒ තේරුම් ගත්ත විතරක් නෙමෙයි අනුප්පන්නස්ස සංයෝජන සුප්පාදෝති නූපන් සංයෝජනයක් හට ගන්න ආකාරය නාසයත් ගඳ සුවඳත් වෙනස් වෙවි මේ සංයෝජන හට ගන්න ආකාරය තේරුම් ගන්න. ඊළඟට තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස් පහනං හොති හටගත්තා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙනවාද තංච පජානාති යා ඒකත් තේරුම් ගන්න. යතාච පහීනස්ස සංයෝජනස් ආයතින් අනුප්පාදෝ හොති ආයමත් නූපදින විදිහට ඒ සංයෝජනේ ප්‍රහාණය වෙලා යනවා නම් ඒක තේරුම් ගන්න තංච පජානාති. එතකොට මේ විදිහට දැන් බලන්න මේ ඔක්කොම එකම රටාවකට යන ඇස කන නාසය. එතකොට නාසය ගැනත් ඔබ තේරුම් ගන්න නාසය කියන්නේ ආයතනයක් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ආයතනය. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ආයතනෙට බාහිර ආයතනයක් හැටියට අපි ගඳ සුවඳ හඳුන්වනවා. එතකොට මේ ආධ්‍යාත්මික ආයතනයක් හැටියට නාසයත් ගඳ සුවඳ එකතු කරන්නේ නාසය ඇති වෙන විඥානය. ඒකට කියනවා සෝත විඥාන. අන්නේ එකතු වීම ඒ සංයෝජනයේ නිසා මොකද වෙන්නේ? ස්පර්ශය ඇති වෙලා විඳීම් හඳුනා ගැනීම චේතනා ඇති වෙන. පටිච්ච සම්පාදය හට කරන පංච උපාදානස්කන්ධය පහළ වෙන. ඒ තුල තණ්හාව හටගත්ත ගමන් පටිච්ච සම්පාද. තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ. මේ දිගට යන මතක තියාගන්න මේ ඔක්කොම එකට නිරවුල්ව තේරුම් ගන්න. ආයතන හයත් එක්ක පටිච්ච සම්පාදයක් බැඳීගෙන යන්නේ තණ්හාව හටගත්ත ගමන්. සලායතන නාම රූප පච්චය සලාය නාම රූප නිසායි ආයතන හය හටගත්. සලායතන පච්චය පස්සු මේ ආයතන හය නිසාම අන්න ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය තමයි අර ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි එකතු කිරීම. ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශය නිසා මොකද වෙන්නේ? පස්ස පච්චය වේදනා විදීම උපදිනේ. වේදනා පච්චය තනයි විදීම ගැන තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේ පටිච්ච සම්පාදේ හැදීගෙන හැදීගෙන යනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රියාකාරීත්වය ආයතන හය තුල සිද්ධ වෙන මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනයන්ගේ යථා ස්වභාවය ධර්මයේ තුලින් විමසන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ, මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අවබෝධයෙන් දකින්න කෙනා තමයි ඒ තුල තණ්හාව ප්‍රහාණය කරගන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිව ගැන. ජීවහංච පජානාති. කෙනෙක් තමන්ගේ දිවේ ස්වභාවයේ මේක ආයතනයක් හැටියට හොඳට තේරුම් ගන්නවා. මොකක්ද මේ දිව? කොහොමද මේ තුලින් පංච උපාදානස්කන්ධය හටගන්නේ? රසංච පජානාති. දිවට දැනෙන බාහිර ආයතනයක් හැටියට රස ගැන තේරුම් ගන්න. තංච තද්දු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මේ දිවයි රසයයි නිසා ඒ කරුණු දෙක මුල් කරගෙන යම් සංයෝජනයක් යම් බැඳීමක් උපදිනවා නම් තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගන්න. යතාච අනුප්පන්නස්ස සංයෝජනස් උප්පාදෝ හෝති. නූපන්නා වූ සංයෝජනයක් උපදිනවා නම් තංච පජානාති. ඒකත් එයා හොඳින් තේරුම් ගන්න. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උප්පන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගන්න. යතාච පහීනස්ස සංයෝජනස් ආයතින් අනුප්පාදෝ හෝති. තංච පජානාති. ඒ ප්‍රහාණය වෙච්ච සංයෝජනේ ආයමත් නූපදින විදිහට ප්‍රහාණය වෙලා යනවා නම් ඒකත් හොඳින් තේරුම් ගන්න. මේ ආයතන හය තුල පංච උපාදානස්කන්ධය හටගන්න ආකාරයයි හොඳින් මේ දකින්නේ. ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන එකතු වීම තුල මේ සංයෝජනයත් එක්ක තමයි මේ සියල්ල ඇති වෙන්නේ.
ආධ්‍යාත්මික ආයතන 6 ඇස කන නාසය දිව කය මනස. බාහිර ආයතන වෙන්නේ ඇහැට ගෝචර වෙන රූප, කනට ගෝචර වෙන ශබ්ද, නාසයට ගෝචර වෙන ගඳ සුවඳ, දිවට ගෝචර වෙන රස, කයට ගෝචර වෙන පහස, මනසට එන අරමුණ. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනත් එක්ක සංයෝජන වෙන්නේ, එකතු වෙන්නේ විඥානය. අන්නේ විඥානේ හට ගැනීමත් එක්කම දැන් හිතන්න දිවයි රසයයි එකතු කරන්නේ චක්කු මේ ජීවහා විඥාන. දිවේ හට ගන්න විඥානය. ඒ විඥානේ එකතු වීමම ඒකට අපි කියනවා ස්පර්ශ. තින්නම් සංගති පස්සෝ කරුණු තුනක එකතු වීම ස්පර්ශ. ඒ ස්පර්ශය නිසා දිව තුල විඳීමක් ඇති වෙනවා. රසය විඳිනවා. තිත්ත රසයක්ද මේක තුල සැප දුක් උපේක්ෂා විඳින් ඇති. ඒ විඳින රසේම හඳුන ගන්න වෙන දෙයක් නෙවෙයි. විඳින රසේම හඳුන ගන්න. තිත්තයි ඇඹුල් රහයි පැණි රහයි අපි රස හඳුන ගන්න. ඒ හඳුන ගන්න රසේ මුල් කරගෙන චේතනාවක් පහළ වෙනවා. ඒක තමයි කර්මයක් වෙන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. එතකොට ඒ තුල බලන්න රූප ධර්ම තියෙනවා, නාම ධර්ම තියෙනවා. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඔක්කොම පංච උපාදානස්කන්ධේම හට ගන්න. ඒ පංච උපාදානස්කන්ධය ගැනම තණ්හාව ඇති වෙනකොට අවිද්‍යාව නිසා පටිච්ච සම්පාදේ හැදීගෙන යනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපේ ආයතන හය මුල් කරගෙන සිද්ධ වෙනවා කියලා ගැඹුරින් දකින්න පුළුවන් නම් අන්න යා ආයතනවල යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක්. පින්වතුනි මතක තියාගන්න මේ කොටස් ඔබට අර සාමාන්‍ය ජාතක කතා අහනවා වගේ, එක්කෝ බුදු ගුණ දේශනාවක් අහනවා වගේ, පේතවත් විමානවත් වල කතා අහනවා වගේ, ගොඩක් අය කැමති මේ කතන්දර අහන. ඒ කතාවල තියෙන කතා රසය විඳින්න. හැබැයි මතක තියාගන්න මේ මොන කතා වටින් ගොඩින් මොන කතා ඇහුවත් අවබෝධ කරගත යුතු අපේ ඇත්තම කතාව තමයි මේ අද කියලා දෙන්නේ. ඒ නිසා මේ කතාව අපි කියන කතාව අවබෝධ කරගන්න බැරි වුණොත් ওই මොන වටින් ගොඩින් කතා මොනව ඇහුවත් අපි තාමත් අර එක තැන කැරකි කැරකි ඉන්න පිරිසක් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි අමාරුවෙන් වුණත් මේ යථාස් මේ කතා කරන්නේ ඔබ ගැන, මේ බාහිර ලෝකෙ දෙයක් නෙමෙයි. මේ ධර්මයේ ඕපනා එකයි තමා තුලින් දකින්න තියෙන. තමාට පමුණුවාගෙන බලන්න තියෙන. තමාගේ ඇස කන නාසය දිවකය මනස මේ අපේ ඇස කන නාසය දිවකය මනස ක්‍රියාත්මක වෙන හැටි අද කතා කරා. ඒ නිසා මේ ගැඹුරු ධර්මයේ තමා තුලින් තේරුම් ගන්න අවබෝධ කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නේ. ඊළඟට අපි බලමු කාය ආයතන. මේ කය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කායංච පජානාති. මේ කය හොඳට තේරුම් ගන්න කියලා. සතර මහා ධාතුකින් හටගත්ත අපි කියනවා දෙතිස් කුණප කොටස්, ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුම තියෙනවා මේ කය ගැන ගත්ත. පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12, තේජෝ උණුසුමට අයිති කොටස් 4ක්, හමාගෙන යන වායු ධාතුවට අයිති කොටස් 6ක්. එතකොට මේ ඔක්කොම 42කට පෙන්වනවා. එතකොට මේ කේසන් ලෝම්නිය දත් මේ ඔක්කොම මුළු ශරීරෙම කොටස් එකතු කරපුවාම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්. හැබැයි මතක තියාගන්න ඒක ආයතනයක් වෙන්නේ. දැන් මැරිච්ච මිනිස්සෙකුටත් ওই ශරීරය ওই විදිහටම තියෙන මැරිච්ච ගමන. හැබැයි යාගේ විඥානි බැහැර වෙලා අර නාම ධර්ම ශරීරයෙන් බැහැර වෙලා නාම රූපම තියෙනවා නම් තමයි ඒක ආයතනයක් වෙන්නේ. එහෙමනම් අපේ කය ආයතනයක් වෙන්නේ නාම රූපම පවතින තාක් කල්. එතකොට කෙනෙක් මේ කය කායංච පජානාති. කය නැමැති ආයතනෙ හොඳින් තේරුම් ගන්න. පොට්ටබ්බංච පජානාති. කයට දැනෙන පහස, පොට්ටබ්බකෙන් පහස. අපිට සීතලක්, උණුසුමක්, රස්නයක් අපිටම අපිව කවුරු හරි සූරනවා, අතගානවා, අපිට ගොරෝසු සිනිඳු පහසක් දැනෙනවා. ඒ දැනෙන පහස තමයි කයට දැනෙන බාහිර ආයතන, බාහිරින් දැනෙන දේ. ආධ්‍යාත්මික ආයතන හැටියට කයත්, බාහිර ආයතන හැටියට පහසත් තේරුම් ගන්න. ඊළඟට යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ කරුණු දෙක නිසා, කයත් පහසත් නිසා යම් සංයෝජනයක් හට ගන්නවද අන්න ඒක හොඳින් තේරුම් ගන්න. කයයි පහසයි එකතු කරන්නේ කාය විඥානේ. මේ කයේ හට ගන්න විඥාන, ඒ විඤ්ඤාණය හටගත්ත ගමන් කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙන. එකතු වෙච්ච ගමන්ම ඒ පහස තුල තමන් කැමති පහසක් නම් සැප විඳීමක් උපදිනවා.
අකමැති අප්‍රිය ගොරෝසු කවුරුවරි ගහනවා, සූරනවා, අනිනවා, උලකින් යන්න කියලා හිතන තරහ යනවා, අකමැති පහස. ඊළඟට අපි අඳුන ගන්නවා. ඒ විදිහම වගේම සංඥා හඳුනා ගැනීම. කවුද මේ ගැහුවද, සීරුවද, උලකින් යන්නද මේක හඳුන ගන්න පහස. රස්නේ සීතලයි, රිදෙනවා, හඳුන ගන්න. ඒ හඳුනගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. අන්න කයයි පහසයි එකතු වීම තුළම පංච උපාදානස්කන්ධෙම හටගන්න එක හේතුවක්. ඒ සංයෝජනයෙන්මයි උපදින්නේ අනික් සියල්ල. එතකොට මෙන්න මේක හොඳින් තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යථාච අනුප්පන්නස් සංයෝජනස් උප්පාදෝ, නූපන් සංයෝජනයක් උපදිනවා. ඒක හොඳට තේරුම් ගන්න. තංච පජාන යථාච උප්පන්නස් සංයෝජනස් පහනං, හටගත්තා වූ සංයෝජන ප්‍රහාන නාම රූප වෙනස් වෙනකොට විඥාන වෙනස් වෙනවා. විඥාන වෙනස් වෙච්ච ගමන් අර පංච උපාදානස්කන්ධෙ මේ වෙලාවේ වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ හටගත්ත දේ නැති වෙනවාද ඒකත් තේරුම් ගන්න. තංච පජානාති යථාච පහින්නස්ස සංයෝජනස් ආයතින් අනුපාදව හොති. තංච පජානාති ආයමත් හට නොගන්න විදිහට ප්‍රහාණී වෙලා යනවාද ඒ සංයෝජනය, ඒකත් තේරුම් ගන්න. එතකොට මේ විදිහට කය මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හට ගන්න ආකාරය කයයි පහසයි නිසා මේ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් එකතු වීම නම් වූ මේ සංයෝජනයෙන් හටගන්න මේ පංච උපාදානස්කන්ධයත් ඒ තුළ හටගන්න පටිච්ච සම්පාදයත් හොඳින් දකිනවා. ධර්ම ඉස්සරලා මේක වටහා ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අනුව විමසල බලනවා තමන් තුළින්. එහෙම තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. මතක තියාගන්න මේ ධර්මය අවබෝධ කරන්න තියෙන ක්‍රමේ සුතා හොඳට අහන්න ඕනේ. ඒකයි මේ බණහන එකේ වැදගත්කම. දැන් මේක අපි ඇහුවේ නැත්නම් කොහොමද තේරුම් ගන්න? මේ ක්‍රමේ මෙන්න මේ විදිහටයි බලන්නේ කියලා අපි අහලා නැත්නම් අපිට කවදාවත් මේක තේරුම් ගන්න බෑ. තනියෙන් තේරුම් ගන්න පුළුවන් එකම එක්කෙනයි මේ ලෝකේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට විතරයි. හැබැයි උන්වහන්සේටත් ඒක තනියෙන් තේරෙන්නේ පුංචි උත්සාහයක්ද? සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී පුරලා මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් මනෝ ප්‍රනිධානයේ පිරුවා සත් අසංකේය කල්පලක්ෂයක් අපේ බෝසතාණන් වහන්සේ. ඊළඟට වාක් ප්‍රනිධානයේ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානයේ පිරුවා නවා සංකේය කල්පලක්ෂයක්. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ සුමේධ තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. එතන ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂය මේ ධර්මය අවබෝධ කරගන්නමයි ඒ කැපකිරීම් කරන්න. දාන සීල නෛස්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා බුදු වෙන ආත්මෙත් අපිට හිතාගන්නවත් බැරි අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා. බෝධි මූලයේදී ගුරු උපදේශ රහිතවම මේ ධර්මයේ උන්වහන්සේට ප්‍රඥාවට පහළ වුණේ, ධම්මැස පහළ වුණේ බුදුරජාණන් වහන්සේම දේශනා කර ප්‍රථම දේශනාවේදී. උන්වහන්සේට බෝධි මූලයේදී කවදාවත් නොඇසූ විරු ධර්මයක් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කවදාවත් අහලා තිබ්බ දෙයක් නෙමෙයි. චක්කුං උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විජ්ජා උදපාදේ, ආලෝක උදපාදේ. බෝධි මූලයේදී ප්‍රඥාව පහළ වුණා, ධම්මැස පහළ වුණා, ආලෝකයේ පහළ වුණා, ඥානෙ පහළ වුණා කියලා උන්වහන්සේට. එතකොට ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ වෙනවා නම් බුදු කෙනෙකුට අපට අවබෝධ කරගන්න තියෙන අපි මේ කහන්න ඕනේ. බුදුහාමුදුරු තමයි අපේ ගුරුවරයා. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රය. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට උතුම් සද්ධර්මය ලැබෙන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණි දැන් අපි කිව්වත් මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය, අපේ එකක් නෙමෙයි, අපි දන්න එකක් නෙමෙයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහෙනවා. ඒ ඇහෙනකොට ඒ අහන ධර්මය සුතා හොඳට බණ අහන්නට මේක නිරවුල්ව තේරුම් ගන්න. මේ කියන්නේ මම ගැන, මගේ ඇස කන නාසය දිවකය මනස ගැන, මේ ආයතන හය තුළ හටගන්න පංච උපාදානස්කන්ධ ගැන, මේ මං ගැනයි කතා කරන්න කියලා මේ ධර්මයේ තියෙන මේ බුදුහාඳුරු පෙන්වන දේ සුතා හොඳට අහන. දතා නිරවුල්ව ධාරණී කරගන්න.
වචසා පරිචිතා නිතර වචනයෙන් පවා පුරුදු කරන. අමතක වෙන්න දෙන්න. නිතර කටපාඩම් කරගෙන හරි වචනයෙන් සජ්ජායනා කර කර පුරුදු කර. ඒ පුරුදු කරගත්ත දේ මනසානුපෙක්ඛිතා. නුවණින් විමසනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න එතනදී තමන්ට ගලපල බලන. ඇත්තටම මගේ ඇහත් ඔය විදිහම නේද? මගේ කන නාසය දිවකය මනසත් ඔය ස්වරූපෙම නේද තියෙන්නේ? මගේ ආයතන හයටත් ඔය රූප ශබ්ද ගන්ධ ඌව පහළ වෙන්නේ ඔය විදිහටම නේද? මා තුල විඥානේ හටගන්නේත් ඔය විදිහටම නේද? එහෙනම් මා තුලත් පංච උපාදානස්කන්ධ පටිච්ච සම්පාදේ හැදෙන්නේ ඔය විදිහටමයි. අන්න අහපු ධර්මය තමා තුලින් ඕපනයිකෝ යෝනිසෝ මනසිකාරයෙන් තමා තුලින් වටහා ගන්න. අන්න එතකොට තමන්ගේ අවබෝධයක් බවට පත් වෙන දිට්ඨියා සුප්පටිවිද්ද. ඔන්න ඕකයි මේ ධර්මය අවබෝධ කරගන්න ක්‍රමවේද. ඒ නිසා මතක තියාගන්න නිරවුල් බණහන් මේ දේශනාව නැවත නැවත හරි අහන්න. එතකොට පළවෙනි පාර තේරෙන්නේ නැති වෙයි. අහගෙන ඉන්නකොට ටිකක් තේරුම් ගන්න අමාරුයි, ගැඹුරුයි ගැඹුරුයි වගේ හිතේ. ආය අහන ආය අහන අහනකොට අහනකොට නිරවුල්ව තේරෙන්නේ. ඊට පස්සේ අහපු දේ හොඳට විමසලා බලන තවත් හොඳින් තේරෙන්නේ. තමා තුලින් ගලපලා බලන තවත් හොඳට තේරෙන්නේ. අන්න එහෙම පියවරෙන් පියවර ටික 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 මේ ධර්මය අවබෝධ කරගන්න ගැඹුරට යා යුතුයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේ පෙන්නනවා ඊළඟට මනංච පජානාති. මනස එකත් ආයතනයක් ආධ්‍යාත්මික. මේ මනස නැමැති ආධ්‍යාත්මික ආයතනය හොඳට තේරුම් ගන්න. ධම්මංච පජානාති මනසයි අරමුණුයි. බාහිරින් එන්නේ අර සිතයි සිතුවිලි කියලා කියමු. හිතට එන සිතුවිලි ඒක අරමුණු. ඒකත් තේරුම් ගන්න. ඊළඟට යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ මනසත් අරමුණුත් නිසා, එහෙම නැත්නම් සිතත් සිතුවිලිත් නිසා යම් සංයෝජනයක් හට ගන්නවද? මෙන්න මේ කරුණු දෙක එකතු වීම නිසා යම් සංයෝජනයක් ඇති වෙනවද? තංච පජානාති. ඒක හොඳට තේරුම් ගන්න. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති. නෝපන්නා වූ සංයෝජනයක් උපදිනවා නම් තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති. උපන්නා වූ සංයෝජන ප්‍රහාණී වෙනවද? ඒකත් තේරුම් ගන්න. ඊළඟට ආයමත් හට නොගන්න විදියට යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුත්පාදෝ හෝති. ආයමත් හට නොගන්න විදියට සම්පූර්ණයෙන් ප්‍රහාණී වෙනවද? ඒකත් හොඳින් තේරුම් ගන්න. මතක තියාගන්න සිතයි සිතුවිලි එකතු වෙන්නේ මේක සංයෝජනය වෙන්නේ මනෝ විඥාන හිතේ හටගන්න විඥාන. ඒ විඥානේ හට ගැනීමත් එක්කම ඒකතු වීමත් එක්කම ඒ තමයි මනසේ ස්පර්ශය. ඒ තුලින් විඳීම් අරමුණු හඳුනා ගැනීම හඳුනගත් අරමුණට අනුව චේතනා පහළ වීම සිද්ධ වෙයි. ඒ මුල් කරගෙනම පටිච්ච සම්පාදයත් හැදෙනවා. එතන පංච උපාදානස්කන්ධයයි පහළ වෙන්නේ. එතකොට මේ විදිහට ඔබේ ආයතන හය ගැන හොඳට තේරුම් ගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත්තං වා මේ ආධ්‍යාත්මික ආයතන අපේ ඇස කන නාසය දිව කය මනස මේක හොඳට තමා තුල තමාගේ ක්‍රියාකාරීත්වයේ ආයතන හය හොඳට දකිනවා. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙර මේ බාහිර ආයතුලත් ඔය විදිහෙම තමයි ඒ අයගෙත් ඇස කන නාසය දිවකය මනස තුළ මේ සංයෝජන හටගන්න මේ විදිහටමයි කියලා බාහිර අයතුලිනුත් විමසල බලන. අජ්ජත්ත බහිද්දාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා තුළත් බාහිර අයතුළත් මේක ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත කෙනා අන්න එතනින් දැන් විදර්ශනා පැත්ත සමුදය ධම්මානුපස්සීවා ධම්මේස විහෙරති. ඒකේ හට ගැනීම තේරුම් ගනිමි. ධම්මානුපස්සනාවෙන් වාසය කරන වය ධම්මානුපස්සීව ඒක නැතිවීම අනිත්‍ය තේරුම් ගන්න. හට ගැනීමක් නැතිවීමක් තේරුම් ගන්න. ධම්මේස විහෙරති ධම්මානුපස්සීව ධම්මේස විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීව ධම්මේස හට ගැනීම නැතිවීම දෙකම අනිත්‍ය දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරන අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. හොඳට මේ ආයතන හය තුළ සිහිය පිහිටලා ධම්මානුපස්සනාවෙන් වාසය කරනකොට ඒ තුළ සිහිය දියුණු වීම පිණිස ඒ සිහිය පවතින යාවදීව ඥානමත්තයි. අපේ ප්‍රඥාව පහළ වෙනවා, ඥානෙ දියුණු වෙනවා. පතිස්සති මත්තායි සිහි නුවණ වැඩෙනවා. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. වෙන කිසිම තැනක ඇලීමක් බැඳීමක් ඇති නොවන විදිහට
මේ ආයතන හයෙන් සංයෝජනයන්ගේ මිදිලා හිත ගැලවිලා යන විදිහට අවබෝධයට හිතපත් වෙනවා. ඒවම් පික්කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහටයි භික්ෂුව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපිට ඉතාම පැහැදිලිව පෙන්නලා දෙන්නේ. ඒ නිසා පින්වතුනි ධම්මානුපස්සනාව කොටස් කීපයකින් යුක්තයි. සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ පංච නීවරණ කොටස අපි මේක කතා කරා කලින්. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස. ඒකත් අපි කතා කරා. අද අපි කතා කරේ ආයතන කොටස. එතන ආයතන කියපුවහම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආධ්‍යාත්මික ආයතන ඇසට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන බාහිර ආයතන. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් එකතු වීම තුළ ඒ සංයෝජනයේ තුළ හටගන්න අනෙක් සියලුම පංච උපාදානස්කන්ධේ හටගන්න ආකාරي නැති වෙන ආකාරي ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය කර ගන්න ආකාරي මේ ආයතන හයේ යථා ස්වභාවයයි අපි අවබෝධ කර ගන්නට ඕන. පින්වතුනි මේ ධර්මයේ හොඳට විමසගෙන යනකොට තමා තුළින් මෙනෙහි කරනකොට ඔබට ධර්මයේ ගැන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබට තියෙන්නේ කරන්න දෙයක්. දැනගත්ත කෙනාට ඊළඟට තියෙන්නේ අවබෝධ කර ගන්න මාර්ගය වඩන්නයි තියෙන්නේ. කළ යුතු දෙයක් තියෙන්නේ. ඉස්සල්ලා දකින්න. ඒකනේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉස්සල්ලා මේක සත්‍යක් කියලා හොඳට විමසලා අවබෝධයෙන් දකින්න. ඊළඟට යාට කළ යුතු කෘත්‍යයක් තියෙන අවබෝධ කළ යුතුයි. ඒ අවබෝධ කළ යුතු කෘත්‍ය වඩලා අවසන් වෙනකොට තමයි මං කළ යුතු දේ කරලා අවසන් කළා කියන කෘතඥාන කෙනෙකුට පහළ වෙන්නේ. ඒ පිණිස මේ ධර්මයේ මුලින් හොඳට තේරුම් ගන්න, සද්ධාවෙන් බණහන්, ධර්මයට ගරු කරන්න, ධර්මයට ආස කරන්න. ඒ සියල්ල එක්ක මේ ගාම්භීර ධර්මයේ තමා තුළ පිහිටන්න පටන් ගන්න. පින්වතුනි මේ ධර්මයේ පිහිටනකොට, පින වැඩෙනකොට, ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙනකොට මේ ගැඹුරුයි ගැඹුරුයි කියන ගාම්භීර ධර්මය එක ගාථාවිනුත් අවබෝධ වෙන්න පුළුවන්. ඒ පිණිසයි අපි මේ සසර පුරා ධර්මයේ දියුණු කරන්නේ. මේකට කියන්නේ ප්‍රඥා පාරමිතාව පුරන. සාරිපුත්ත හාමුදුරුවෝ ගැන තියෙන සසරේ ඒකා සංකේය කල්පලක්ෂයක් පෙර බුද්ධ ශාසනවල පවා පැවිදි වෙලා බණහලා ගිහි කාලේ පවා ධර්මයේ පුරුදු කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩාගෙන බණ භාවනා කරගෙන ජීවිතාවබෝධයේ පිණිස කාලයක් සසරේ නුවණ පුරුදු කරපු කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉහළටම වැඩිලා මුදුන්පත් වෙලා තිබුණේ කියලා. ඒ නිසා තමයි ගාථාවේ පද දෙක ඇහෙනකොට මේ ගැඹුරු ධර්මයේ සැනින් අවබෝධ වුණේ. ඒ නිසා මේ උතුම් ධර්මයේ පුරුදු කරන්න. මේ පුරුද්ද කවදාවත් අපි මැරුණා කියලා ප්‍රඥාව දියුණු කරගත්ත පුරුද්ද අහ කියන්නේ නැහැ. ඒක පාරමිතාවක් බවට පත් වෙනවා. ධර්ම අවබෝධයට සසරේ මේ නුවණ සංසාරේ පුරාවට අපි පසපස පාරමිතාවක් හැටියට අපි පස්සේ එනවා. තේ පිණිස මේ උතුම් ධර්ම අවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා වේවා වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මයේ අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරමු. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප චැනලය subscribe කර එල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.